සාදරයෙන් පිළිගන්නවා අබිරහස් ගවේෂක YouTube channel එකට. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම අපිව subscribe කරලා මේ වගේ video ඉස්සරහට බලන්න අපිත් එකතු වෙන්න කියලා මතක් කරනවා. අද අපි අබිරහස් ගවේෂක YouTube channel එක උදින් කතා කරන්න යන්නේ විශ්වයේ ආරම්භයේ සිදු ආකාරය ගැන. එහෙනම් video එක අවසන් වන තෙක්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මහා පිබිරුම සිදුවී පළමු තත්පරයේ ගත වීමටත් පෙර ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වැනි මූලම උප පරමාණු අංශු නිර්මාණය වී මිනිත්තු 3ක් ගත වන විට ඒවා එකිනෙකට විලයනය වී ඩියුටීරියම් සහ පසුව හීලියම් පරමාණු නිර්මාණය වී තිබෙනවා. නමුත් මෙලෙස නිර්මාණය වූ මූලම පරමාණු සියල්ල දැන් ආරෝපිත පරමාණු වූ අතර ඊට හේතු වූයේ පරමාණුවට ඉලෙක්ට්‍රෝන ග්‍රහණය කර ගැනීමට නොහැකි තරම් විශ්වයේ තවමත් උණුසුම්ව පැවතීමයි. උද්දමනයෙන් පසු විශ්වයේ ඝන ප්ලාස්මයකින් වැසී තිබෙනවා. මුල් විශ්වයේ පැතිරී තිබූ නිදහස් ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන නිසා ආලෝකයේ විසිරී තිබූ අතර ප්‍රෝටෝනවල ගමන් මඟ අවුරා තිබුණා. මේ නිසා මුල් විශ්වයේ විනිවිද නොපෙනෙන පාරාන්ද මීදපක්ෂයේ දිස් වූ නමුත් මහා පිබුරෙන් වසර 380,000කට පසුව උදා වූ ප්‍රතිසංයෝජන යුගයේදී පරමාණු වලට ඉලෙක්ට්‍රෝන ග්‍රහණය කර ගැනීමට හැකි පමණට විශේෂ සිසිල් වී අනතුරුව විද්‍යුත් උදාසීන හයිඩ්‍රජන් පරමාණු නිර්මාණය වූ අතර එමගින් ප්‍රෝටෝන වලට විශ්වය හරහා යාත්‍රා කිරීමට නිදහස ලැබුණා. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති නම් අබිරහස් ගවේෂක YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න.